මේ වීඩියෝ එකේ මම ඔයාලන්ට කියන්න යන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වාර්ෂිකව පැවැත්වෙන සැනකෙළියක් ගැන කියන්න. මේ සැනකෙළියේ නම තමයි විවිත් සිඩ්නි. ඉතින් මේ විවිත් සිඩ්නි හැම අවුරුද්දකම වගේ පැවැත්වෙනවා. නමුත් කොවිඩ් වසංගතය නිසා පහුගිය අවුරුදු දෙකේ මේ සැනකෙළිය පැවැත්වුනේ නැහැ. ඉතින් අවුරුදු දෙකකට පස්සේ 2022 වර්ෂයේ විවිත් සිඩ්නි සංදර්ශනය මේ ජූනි මාසයේ පැවැත්වෙනවා. ඉතින් ජූනි මාසය කියන්නේ සාමාන්‍යයෙන් සීත ඍතුව පටන් ගන්න මාසේ. ඉතින් මේ මාසේ තමයි මේ විවිත් සිඩ්නි සෑම අවුරුද්දකම පැවැත්වෙන්නේ. ඉතින් මේ සැනකෙළියේ විශේෂත්වය තමයි මේක ආලෝකයේ පදනම් කරගත්තු සැනකෙළිය. ඒ කියන්නේ ආලෝකය පාවිච්චි කරලා කරපු විවිධ නිර්මාණ අලංකරණ වගේ දේවල් සිඩ්නි නගරේ පුරාවටම උඹලන්ට දැක ගන්න පුළුවන් වෙනවා මේ සැනකෙළි කාලය තුලදී. ඉතින් උඹලන්ට දැන් පේනවා වගේ මේ සිඩ්නි වල තියෙන ප්‍රධානම ලෑන්ඩ්මාර්ක් එකක් වෙන සිඩ්නි ඔපෙරා රඟහලට ලයිට් ප්‍රොජෙක්ට් කරලා ඇනිමේෂන් කරලා තියෙනවා උඹලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයටම උඹලන් සිඩ්නි හාබ බ්‍රිජ් එකත් විවිධ ආලෝක වලින් රටා වර්ණ ගන්නවලා තියෙනවා. ඉතින් මේ ආකාරයටම සිඩ්නි නගරයේ තියෙන විවිධ ගොඩනැගිලි මේ විවිධ සිඩ්නි සැනකෙළිය හා සමගාමීව ආලෝකමත් වෙනවා මේ කාලය පුරාවටම. ඉතින් ඒක එක එක ගොඩනැගිලි අයිතිකරුවන් සහ විවිධ විශ්වවිද්‍යාලවලට සහභාගී වෙලා ඒ දේ කරන්න පුළුවන්කම ලැබෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ සිඩ්නි නගරයේ අවට තියෙන ගොඩනැගිලි වලට විදුලි ආලෝකයේ ප්‍රොජෙක්ට් කරලා විවිධ ඇනිමේෂන් කරන හැටි ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඒ ආකාරයටම පසුතලයේ තියෙන බිල්ඩින්ගුත් ආලෝක ගන්නලා තියෙන උනාට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් පහුගිය අවුරුදු වලට සාපේක්ෂව මේ අවුරුද්දේ විවිධ සිඩ්නි සැනකෙළියේ තියෙන අංග ගොඩක් අඩුයි කියලා මට හැඟෙනවා. මොකද මේක අවුරුදු දෙකකට පස්සේ පටන් ගත්තු නිසා. නමුත් 2017-2018 වර්ෂවල මම විවිධ සිඩ්නි සැනකෙළියට සම්බන්ධ වෙනකොට මීට වඩා ගොඩක් අංග තිබුණා. නමුත් මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ විවිත් සිඩ්නි සැනකෙළිය මීට වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි කියලා. ඉතින් උංගලන් මේ සැනකෙළියේ ඉතිරි කොටස මම උංගලන්ට ගේනකොට උංගලන් ඒක නරඹන ගමන්ම උංගලන් මගේ චැනල් එකට රයිසිං එජ් ඉලෙක්ට්‍රොනික චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ගොඩක් ඉලෙක්ට්‍රොනික සම්බන්ධ ප්‍රොජෙක්ට් උංගලන්ට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒවා උංගලන්ට ඉදිරියටත් බලා ගන්න පුළුවන්. තව අලුතින් කරන ප්‍රොජෙක්ට් උංගලන්ට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. උංගලන් නොටිෆිකේෂන් බටන් එක ප්‍රෙස් කරොත් ඉගෙන උංගලන්ට ඉලෙක්ට්‍රොනික සම්බන්ධින ගැටලු කමෙන්ට් කරන්න මම ඒවටත් උත්තර දෙන්න ලෑස්ති. ඉතින් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් උංගලන් මේ වීඩියෝ එක ඉතුරු ටික නරඹන්න කියලා උංගලන්ට කියනවා.